කාගම ඉඳන් පුරුම ට්‍රේන් එක ගත්තා. ඇය දෙක එක වගේ රයිඩර් තියෙනවා. ලේසර් විදියට ට්‍රේන් එකේ තමයි කියලා පොට්ටක් තියෙනවා. බයිබර්ඩ් වරන් ප්‍රේෂන් කවුන්ට් අපි හිතුවට වඩා පොඩ වෙලා ගියානේ. ඔව් නැත්තත් කොහමද 12ට වගේ ආවත් යන්න බෑ මේ හීට් එකේ හින්දා. දැන් පොඩ්ඩක් ඔන්න අවු අඩු වෙලා තියෙන්නේ. මේ දවස්වල දන්නවනේ මේ ඒප්‍රිල් සීසන් එක පටන් ගන්න යන්නේ රස්නේ ගොඩක්. ඒ හින්දා වටපිටාව ටිකක් රස්නේ හින්දා හයික් එක පොඩ්ඩක් හાર્ඩ් වෙයි. මේ අයිඩියා නැහැ කොච්චර වෙලා කියලා කියලා සාමාන්‍යයෙන් හිතන්නේ පැය දෙකක් විතරම රකයි කියලා. අපි එහෙනම් උඩට යන්. අපිට දැන් වතුර නැති හින්දා මේ මියන්ගල් රිසෝට් එකෙන් හරි කොතනින් හරි වතුර ටිකක් පුරවගෙන අපි ගෙලින්ම උඩට රදිනවා. පුළුවන් වෙලාවට වීඩියෝස් දෙන්නම්. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝත් එක්ක මුලින් අපි එන ඒවා කතා නොකර දැම්මා. ඒ ටිකත් බලන්න. එහෙනම් අපි යමු. ඉගිරි වගේ තියෙනේ. ඔක අර නායක ඒරියාකටයි තියෙන්නේ. ආ අරක උතුම් කන්දනේ. එතකොට මේ උඩට එහෙම හොඳ view එකක් තියෙනවා. දිනේ ලස්සන. හරි ලස්සන. පත්තම ලස්සන. දැන් වුණත් බල view එක පේනවනේ හොඳට. ඔය ගල් දිග ගන්න පැත්තේ දාන්න තියෙන line එක තහඳ වෙනවා. ආ හොටෙල්ද? මල්ලි තියෙනවා මල්ලි. අබානක් අය ගහනවා. ඒක හොඳට කරගෙන යන්නත් ඕනේ නේ. මල්ලි තියෙනවා. පේන කන්දට අපි නැගි දවසම පාර අමාරුයි. ටිකක් දුර ආවා. හරි මහන්සි. ඇත්තට මීටරේ කඳු නැගලා තියෙනවා මේකත්. කිය හැක්. මම දන්නේ. මේ දැන් තියෙන මේ බෙද එකත් එක්ක තමයි. නැත්තම් මේ ලොකු මුල් ටික නම් තිබ්බ ස්ටේෂන් එකේ උඩට නම් අංශක 60 70ක් වගේ කන්ද වගේ තිබ්බේ. මේ දැන් සාමාන්‍ය නෝමල් කන්නක යන්නේ. කොන්ක්‍රීට් කරපු පාරකුත් තියෙන. මේ ඔක්කොම රීසන් එක ඉතින් මේ හීට් එක තමයි. අපි හිතුවරට ටික වෙලත් ගියානේ ට්‍රේන් එක ගන්න. බලමු අපි. ගන්න අනිවාර්යෙන් යයි තමයි. පිස්මන්ට යන්න බලන්න. බලමු එන ආයේ හම්බ මිස්සරට. ඉහලකොටි නැනකොට ඔන්න එක ලෑන්ඩ්මාක් එකක් අහුවෙන උතන ඉස්සරහා ඕගහත් එක්ක තියෙනවා පොඩි පාලමක්. අපි දැන් ඒකට තමයි ලං වේගෙන එන්නේ. මේ ටික නම් ටිකක් තැන්න තියෙන්නේ. ෂේප් ටිකක් කියන්නේ ඒක. බුදු පිළිමයකුත් තියෙනවා මෙතන. අහන්න අතනින් යන පැත්ත. අහන්න. ආ. පාලමට හැරෙන්න එපා. කෙලින් පාරේ. ඔයා ගන්න කොහමද ලේසි නේ. ඔව් මෙතන ඔය ට්‍රාන්ස්ෆෝමර් දිහා මේක පව වෙනවා කියන අලට බහින් මේ අලට. හා හා. තා කොච්චර ගායයිද? සාමාන්‍ය කිච්චර යනවනේ.
හයවත් අගලයා තාම කන්ද පටන් ගත්තේ නෑනේ තාම කන්ද පටන් ගත්තේ නෑ හරි ඊළඟට ආයේ ට්‍රාන්ස්ෆෝමර් එකක් හම්බ වෙනවලු අපි එතෙන්දී ආයෙ ගන්න අනිත් ලෑන්ඩ් මැක් එක ට්‍රාන්ස්ෆෝමරේ මෙතනින් නියන්න බෑ ට්‍රාන්ස්ෆෝමරේ පහු කළ යන්න කියලාද කියලා ඇලෙම් බහින්න ඕන කියලා කියපේනේ මේ පාරද මේකනේ ඔන්න නැත්නම් පහ වුණාට පස්සේ පොඩ්ඩක් පල්ලමට පාරක් තියෙනවා හරි ඉතින් සපත්තු පාලම නේ මේකනේ ඔන්න මේක දිගේ යන්නද ඔන්න දැන් අපෝයට ගොඩක් තේරෙනවා එතනත් ලස්සන උතුර පාරක් තියෙනවා උතුර හොඳට තියෙන දවසට නැති නියමයට ඇති උතුර අඩුයි නේ මෙහින් යා තේවත් තියනවා මේ. තවත් මැදින් තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි ටික දුරක්. අර තේවත් මැද්දෙන් එනකොට පේනවද උගන්ට ලස්සන view එකක් පේනවා. ඒක නාරංගල වගේ නේ. ඉර එලියත් එක්ක එහෙම වැස්ස සීන් එකකුත් නැහැ හැබැයි අපිට යන්න බෑ වැස්ස සීන් එකකුත් නැහැ කළු වෙලා තිබ්බට මේ මිස්ට් එක වගේ තියෙනවා යන්න පුළුවන් මේ දැන් මේ පට්ටම කාස්ට් කරම කාලේ නේ එහෙ එහෙම ඉන්නම බෑනේ තරම් කාරෙන් පොඩ්ඩක් අස්සේ ඔගේ අල්ල දෙන්නේ ආ දැන් අපි ආයි ආ පාරට වැටෙනවා මෙතනින් අපිට කිව්වේ මේ වමඩ නේ වරේ දිලා දේ මන්නේ ඉතින් මෙහෙම වම් පැත්තට එහෙනම් අපි උගන්ට ඉස්සරහට ආයත වීඩියෝ එකක් ගේන ඉතව ටික දුරක් ගිහිල්ලා ආයි හම්බෙමු ආන්දින්ද බත් අයිස්ක්‍රීම් එක ආම කන්ද පටන් ගන්න නෑනේ. යනවා හැබැයි කොහමද? එහෙනම් දැන් අපිට අර මේ පොඩර වෙලේ පොඩ හැක් ගැතිය තිබ්බ අර පටන් ගත්තම නිසා වගේ. දැන් නම් ටික ෂේප්. ස්ටේෂන් එකේ ඉඳන් උරුදෙද්දී හිතන්නේ නෑ මෙහෙම ගම්මානයක් තියෙනවා. කෙලිම් කැලේට අතුල් වෙනවා වගේ පේන. මම පොඩි දුරක් ගියර වස්සම මේ විදිවල් කඩ ඔක්කොම තියෙනවා. බලන්න මේ පොඩි ළමයි කොච්චර නිදහසේ ගොල්ලෝ ඉන්නවද කියලා නේ තව ටික දුරක් යන්න තියෙනවා. දැන් ටික මහන්සි ගියා. කන්නයි යන්නේ. එහෙනම්. වා. උඩ සතෙකුත් ඉන්නවා නේද? අර ගලවද? චිරේ මහන්සි
මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ. එළිය මෙහෙම තිබ්බට වෙලාව දැන් 6ටත් කිට්ටුයි. පාර නම් තියෙනවා. ටිකක් පීක් එක වගේ තියෙනවා නේ. මහන්සියක් තියෙන්නේ. හිතුවට වඩා පට්ට මහන්සි. මේ අත්තල්ලද? හයි ගයිස්, වෙලාව කීයද මචං? 6:20 විතරලා. එළිය නම් සාමාන්‍යයෙන් තියෙනවා. මේ පැත්තම මීදුමේ වැහිලා තියෙන්නේ. අපි යන්න තියෙන්නේ මේ පැත්ත. අපි හිතාගත්ත ඉතින් රෑ වුණත් යනවා කියලා. මොකද නැත්තම් ඉන්න තැනක් නැහැ මේ. මේ වටේම කුමාන කැලේ තියෙන්නේ. පූජකල පහුනට පස්සේ තැනින් අපිට පුළුවන් මේ කැම්ප් එක කටව ගන්න. බලමු. පොඩි බයකුත් එනවා. ඒකත් තියෙන සත් මේ චුට්ටක් කරක්ුණේ වෙන්දර වඩා මේ දවසේ මාරු විදිහට හීට් එකක මාත් ආයෙත් බලන්න හරි කොහොම හරිය මේ පැත්තට යන්න තියෙනක් බලමු මේ හදිස්සියක් වුණොත් කියලා මේ පන්දමක් පත්තු කරගෙන කියලා රෙදි කැලේ කොටුව ගැට ගහගත්තා ඉතින් බලමු දැන් රැහැයොත් කෑ ගහනවා එලිවේෂන් ගේන් එක පැත්තොත් අපි 860 විතර ඉන්නේ නිකන් පීක් එක බැලුවා 1120 වගේ තිබ්බේ. ඒ පැත්තෙන් ඉදින් මීටර් 400 වුණාට දුර ගැන අයිඩියා නැහැ. පාර නම් තියෙනවා. හොඳකට තියෙන එක. අඩි පාරම තියෙනවා. මාන කැලේ කියන්නේ සාමාන්‍ය අපි ඇවිල්ලා කියලා මට හිතෙන්නේ. ඒක අපිට මේ අර බෝඩ් ගහලා තියෙන නිසා මම ගොඩක් විදිහට. ඔව් හැමතැනම මේ වගේ රක්ෂිතේ බෝඩ් ගහලා තියෙනවා. පාර අතරමං එන්නේ නැහැ. අර මුල හරිය තමයි අතරමං උන අතරමං එන්නේ. අර වමට දකුණට පාරවල් සෙට් එකක් තියෙන හින්දා. අපි ඉක්මනට යන්න කොහොමද? අපි දෙන්නයි ඉන්නේ. කැම්ප් එක කටව ගන්නත් ඕනේ. කොහොම හරි උඩට යා ගැනීම තමයි. මට කොහොමත් හිතෙනවා හතහමාර වගේ වෙද්දි නම් පුළුවන් වෙයි කියලා. අර සිංහ කට තැන පොඩ්ඩක් පොඩි අවධානමකුත් තියනවා කිව්වා. එතන පරිස්සමට යන්න ඕනේ. අපි බලමු පුළුවන් වුණොත් ටෝච් එකක් ගහගෙන හරි වීඩියෝ එකක් දෙන්න. අර නිකන් කඳු වලත් තියෙන ගෙවල ලයිට් දාලා තියෙන්නේ. වතුරත් අරගත්තා. මේ පොදයක් යනවා. අවුලක් නැහැ කිසි. මෙයා වෙන්නේ යන්න පුළුවන් අපිට. මේ පැත්ත මේ කළු වෙලා තියෙන මෙතන. ඉක්මනට යමුනේ. මේ ෆ්ලෑෂර් එක ඔන් වෙලා තියෙන්නේ. ඒකයි. එළිය තියෙන්නේ. මේ ඔබලට පේනාද පොඩි වැස්සකුත් ඇවිල්ලා තියෙන මේ. හැමදේම දෙනවා ඉතින්. අර හැමෝම කියනා වගේ ඉතින් සුන්දර දෙයක් දකින්න දුෂ්කර ගමන මැද්ද යන්න ඕනේ. අපි බලමු ඉතින් වැස්ස නැති වෙයි කියලා. ලොකු විශ්වාසයක් තියෙනවා ටිකක් වැටෙනවා මේ කකුල් පේනවා ඉතින් වලට. මේ කමන්නේ කොහම හරි යා. පේනවනේ. ඉන්නවනේ ඔන්න ඔතන උඩ පීක් එකට. පොඩි මේකක් තියෙනවා. රෝප් එකක් කොහෙද තන්නේ තියෙන්නේ? රෝප් එක තියෙන අනිත් පැත්ත කොහෙද මං හිතන්නේ. රිස්ක් එකක් තියෙනවා අපි. බල. ගල්පොත්තක් තියෙනවා. මාර ලස්සනයි වීවිද. ලයිට් දාලා වටේම. හැබැයි මේ ඇහැට පේන ලස්සනයි ඉතින් මේකට පේන්නේ නැහැ. මේ ඇහැට නම් මාර ලස්සනයි. මෙන්න පාර. යහංගල මතක් වෙනවා. අංචක 80ක් විතර තියෙනවා. ඕකෙන් අපිත් මේ බලාගෙන යන්නේ ඉතින් කොහමද දන්නේ නැහැනේ. ඒ කියන්නේ ආපු එකේ වර්ත් යන්න තියෙනවා. අපි බලමු ඉතින් ගිහිල්ලා වදා බලන්න එන්නේ. දැන් අපි මේ අර අමාරුම වගේ ටික ආවනේ. චුට්ට ආවා. මොකද මේ මෙතනින් තමයි. ඔය නිකන් බලන්නකෝ. මල්ලී. මේ. අතින් අන්න අද අර පේන්නේ ඔය දින ප්‍රපාතේ. ආ පේනවා. හරි. ඕක තමයි මේක ප්‍රපාතේ. හරි.
මෙන්න මෙහෙමයි ආ යන්න තියෙන්නේ. අපි මේ ටික නෑ යන්න පුළුවන්. යා. හරි. මට පේනවාද අපිට දැන් මේ මෙතන තමයි පොඩි අමාරුතරකට ආයේ තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ කන්ෆියුස් වෙලා ඉන්නේ. එගෙන ආපු පාර කොහොමද කියන්නේ මේ මෙතනින් මොනවත් පේන්නේ නැහැ. ඔයාලා පේනවාද නෙමෙයි. ආ ඉතින් චූටි මිස් එකක් ඇති. කෙලින්ම මෙතනින් පහල තියෙන ඉහලකෝට්ටේ රේල්වේ ස්ටේෂන් එක මේ එළියට පේනවාද මේ කියන්න බෑ වචනත් නැහැ. මේ යහංගල අපි ගියා. මට නම් යහංගලක් තියෙනවා දැන් ගොඩක්. ඒ කියන්නේ මෙතන දැන් එක තැනයිනේ. මෙතන තැන් දෙකක් වගේ තියෙන්නේ. අර මිල්කි වේ එකක් වගේ මේ කඳු වල තියෙන ගෙව මේ ඒක තමයි කී කීරි මේ මෙතන එද්දි අපි මේ රෑ දැන් 8ක් වෙලානේ. ඒ ට්‍රිස්ක් එක අරන් ආවා. ඕගොල්ලෝ ඉතින් රෑ නෙවෙයි උදේ ආවත් කන්ෆිඩන්ස් පිට එන්න ඕනේ. මොකද මේ හොඳට ග්‍රිප් කරගෙනම එන්න ඕනේ තියෙන රොක්ස්. නැත්තම් මොනවා හරි වෙලා ස්ලිප් වුණොත් ඉවරයි. මේ බෑග් ගෙම අපි බෑග් අරන් ආය ලොකු කිලෝ 10 15 වගේ වර තියෙනවා. ඒවත් අරගෙන ආ මොකද අර බෑග් එකත් එක්ක එක පැත්තකට හැරෙද්දි ඒක ගලේ වැටෙනවා. ඒතකොට අපි වෙනවා පුෂ් කරනවා වගේ දැනෙනවා. එතකොට බය හිතෙනවා. ඒ කියන්නේ ඒතකොට ගල බෑග් එකත් එක්ක අපිට මොකුත් කරගන්න බෑනේ. මේ අපි පහළ පැත්තට පුෂ් කරනවා. ඒතකොට හැම වෙලේ මේ සේෆ්ටි පැත්තට බෑග් එක හරවගෙන එන්නේ. වගේ අන්තිම තැන රෝප් එකකුත් තියෙනවා. ඒ හින්දා ගල් එහෙමත් තියෙනවා අල්ලගෙන එන්න පුළුවන්. එන අය සේෆ්ටි පිට එන්න නැති බහින එකත් පොඩි ගේමක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙතනින් මේ පැත්තෙන් ඔහොම ගිහිල්ලා කැම්පින් කරන තැන හොයාගන්න. මොකද මෙතනින් පහල හිටියා කියලා තේරුමන්නේ ආපු ගමනේ කිසිම වර්ත් එකක් නැහැ. මේ මෙතන තමයි view එක තියෙන්නේ. ඒකයි අපි රෑ වෙලත් ආවේ. පොඩි කැම්පින් පොට් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ එතන පොඩි ඇදයක් එක්ක තියෙන. ඒ වුණාට එතන හිටියා කියලා මොකුත් view එකක් අපිට පේන්නේ කියලා එහෙම විශ්වාසයක් නැහැ. දැන් අපි කොහොම හරි මෙතනට ආවනේ. මෙතන කැම්පින් කරද්දි මෙතන අපි මුදුනේ ඉන්නේ. මේ එලිවේෂන් ගේන් එක ගත්තම 1120යි. අපිට තාම තැන හොයාගන්න බැරුව ඉන්නේ මේ පැත්තෙන්. දැන් රිස්කි තැන් ටික ඉවරයි. මෙතන ගල දිගේ යෑමක් තියෙන්නේ. අපි දැන් ගිහිල්ලා ලොකු ලොකු දේවල් කරන්නේ කෑම මේ කිරියක් හදාගෙන බීලා හොඳට නිදාගන්න. උදේ හොඳ සන්රයිස් එකක් බලාගන්න තමයි අරමුණ තියෙන්නේ. අපි බලමු ආයේ පොඩි වීඩියෝ එකක් ගේන්න හිමින් ඉන්න වීඩියෝත් එක්ක. හරි අපි කොහොම හරි ගයිස් උඩට නැග්ගා ඔන්න. සේෆ්ලි උඩට ආවා. බයක් නෑ. නේද උලන් සද්දේ. දැන් අපි ටෙන්ට් එක ප්ලේස් කරන්න යන්නේ. පේන විදිහට පේනේනේ බලමු. ටෝච් කාර්ය ඒව තියෙන හින්දා ඉතින් ෂේප් මෙතන පොඩි සර්ෆේස් එකක් තියෙනවා. මේ ෆ්ලැට් සර්ෆේස් එක. එතන කම්ෆර්ටබලි ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමුකෝ මේ දැන් ටෙන්ට් එක ප්ලේස් කරලා දර වගේ කුත් තිබ්බ අපිට පොඩි ෆයර් එකක් ගහගන්න පුළුවන්. ෂේප් එක ටෙන්ට් එක ගහගෙන බලමු මොකද කරන්න පුළුවන් වතුර වගේ ආවා. හැබැයි ටෙන්ට් එක
ෂේප් හිඳ මේවා එන්නම් වතුරාවේ නෑ. දැන් පොඩි බඩගින්නක් කියලා තියෙන්නේ. කොකටත් තයිලේ. කක් හදන් කන්න යන්නේ. වතුර ගුණ වෙන්න දැම්මා. ඉතින් අපලයි. ඒසම කෑමන බල මාරම් බඩගින අර ගෙදරින් හදන් ආපු ෆ්‍රයිඩ් රයිස් එක කෑවට පස්සේ ආයෙ මොකද කන්න හම්බුනේ සහිතයි කැම්පින් ඇවිල්ලා මොකද කැම්පින් ගන්න චොකෝ කිරි බීලා නැද්ද බීලා නැහැ සෝ සෑඩ් නීර බලන්න අසහිතයි දුන් දාගෙන යන්නේ මේ වගේ සීතල පැත්තක ඉඳගෙන ඔයා පොඩි කාලේ චොකලට් කරදයකට වැඩලා තියෙනවා. චොකෝටික අපි අග තියෙන ඉඩික් ගම් එන්න අග එහෙනම්
චොකලට් එක ගන්න ගන්න. ඒ අපත යන හොඳ නැහැ නේ. පස්සර හරි හරි ඒකට දැම්ම ශරි එන්න එන අපේ රැකෑම හලෝ ගයිස් කාලබිල ඔක්කොම ඉවරයි දැන් පොඩක් ටයර්ඩ් දැන් මේ චිල් එකේ මොකද මේ දවස්වල අපි මේ වීඩියෝ එක ගොඩක් කරලා කිව්වා මේ වෙද එක මේ දැන් චිල් වුණාට එනකම්ම පට්ටම හැක් මොකද මේ මාරම රස්නයක් තියෙන්නේ මේ හැන්දෑ 3ට ඇවිල්ලා කියන්නේ වෙනදට අපි හයික් හොඳ හයික් කරනවා මුල ටිකම පට්ටම හැක් සමහරලාට හිතුණා මේ ඉබනේ නගින තැනම නගින තැනම පරිපලක තිබ්බ නැග්ග තැනම ඔව් ඇති මොකද මේ ඉහලකෝට්ටේ ඉඳන් කෙලින්ම ලොකු ගැප් එකක් තමයි නගින තිබ්බේ ඒත් එකම අර හිතුවට වැඩිය ගොඩාක් එන්න තිබ්බා අන්තිම ඩිරස් මේ දෙගිරියාවෙන් ගත් තීරණයක් තමයි සිංහකටෙන් ඒ කියන්නේ කන්දුට නගිනවද නැද්ද කියන්නේ මොකද රෑ අත හමාරයි අපි නගින පටන් ගත්තේ රිස්කි ගමනක් කෙලින්ම ස්ලෝප් එක තියෙන කෙලින්ම ඔව් කිව්වා ස්ලෝප් එක කෙලින්ම ඉවර වෙන්නේ ඉහලකෝට්ටේ ස්ටේෂන් එකේ එනේ ඒ තරම් රිස්කි රෑටෙන් එක ගොඩාක් රිස්කි අපේ ටෝච් එක මෙහා තිබ්බ හින්දා ගැට් එක අරගෙන ආව මොකද ඒ පහල හිටියනම් අපිට වැස්සෙම ඉන්නත් අමාරු ඒ ටික තමයි විස්තර උදේට හොඳ සන්රයිස් එකක් බලාපොරොත්තු වෙන්න වැස්ස නැති වෙයි කියලා හිතනවා නීදුමත් සමහර විට තියෙන්න පුළුවන් නේ ඔව් රෑත් හොඳට මේ නීදුම දැන් පොඩ්ඩක් මේ එළියට ගියාම මාර සීතලක් තියෙනවා ඒතකොට වඩා පින්නද අපි දවල් වෙනකොට අමු හිතුවේ නැති පුදුම අහුවක් එක්කනේ තිබ්බේ උඩට එනකොට වෙද එක වෙනස් වෙලා දැන් පොඩ්ඩක් කන්ට්‍රෝල් අපි ආස කරන විදියට ඇවිල්ලා තියෙනවා මේ දේ ඔව් ඒත් එක්කම ගමන සාර්ථකයි 50ක් හෙට යනකම් ඇත්තම කිව්වොත් අපි ගමන ප්ලෑන් කරේ උදේ උදේ කියන්නේ අපි වෙන ගමන ගැන ඉතින් අපි කියන්නේ නැහැ කොහෙද යන්න තිබ්බ කියලා කොහොම හරි රෑ නැගිටලා ඒ කියන්නේ රෑ පාන්දර 1ට විතර යන්න තිබ්බ ගමන පාන්දර නැගිටිද්දි පොඩ්ඩක් කඩවතට ගොරවලා පොඩ්ඩක් වැස්ස වගේ ආයෙින්ද අපි එහෙම්ම හිතුවා ඒ ගමන යන්න ඕනේ නැහැ කියලා කට්ටක් නිකන් කන්න බෑ කියලා ඊට පස්සේ නිදාගත්තා උදේ 10ට තමයි හිතුනේ යන්න ඕනේ කියලා නිදාගෙන ඉක තමයි යන් කොහේ හරි යන් කියලා ඊට පස්සේ එකට බැලුවා ට්‍රේන් එකක් තියෙනවා ඉහලකොට්ට රාගම ස්ටේෂන් එක කෝල් කරලා බැලුවා ඉහලකොට්ට ට්‍රේන් නැතින කියලා එක කිව්වම අපි හිතුවේ ඉතින් එක ගියාම 2-3 වෙද්දි ඉහලකොට්ටෙන් ඇවිල්ලා 5 වෙද්දි නගින්න පුළුවන් කියලා තමයි හිතන් හිටියේ හැබැයි හිතුවට වැඩිය ගමන ස්ට්‍රීට් ට්‍රේනුත් පර අද තිබ්බේ නැහැ අපි එක ට්‍රේන් එක නැදින් පරක්කො විනාඩි 30ක් වෙන්න පුළුවන් ඒ උනාට හැබැයි ගමන හිතුව තරම් ඊසි නැහැ ඊසි නැහැ ඇත්තට මේ දවස්වල නම් හොඳට හයික් කරන්න නැති එක්කෙනෙක් නම් අමාරුයි අපි මෙච්චර සාමාන්‍ය අපිත් නෝමල් කරනවානේ ඒ කරලත් අපිට සිරි පාද යනවට වැඩිය මුල් ටික පට්ටම අමාරුයි මට ඊට පස්සේ මෙතනත් හොඳම එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් එකක් තිබ්බ අපි දෙන්න එක හොඳට කරගත්තා ඒක උදේ තමයි පේන්නේ කැලුවත් එමු කොහොමද එතන පල්ලම කියලා අපි ටෝච් වලින් දැක්කා පාර පල්ලමක් තිබ්බේ ඇති ඒරි කිව්වා කොහොම හරි දැන් ටයර්ඩ් නිදිමතයි හතර කෑවා ලයිට් මියුසික් එකක් තාගෙන හැම නිදාගන්න හැදුවේ අපි විතරයි අලගල්ලට ඉන්නේ අද ඒක තමයි හොඳම දේ මොකද අපි ටෝච් ගාලා බැලුවා කවුරුත් නැහැ මේ කැම්පින් කරන තැන් කා මොකද මේ දවස්වල මෙහෙම වෙද එකක් තියෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියුවේ නේද මේ දෙසැම්බර් වල වගේ දෙසැම්බර් වල ආවොත් මේ ගොඩක් හොඳට අර මීදුම් වගේ බලාපොරොත්තු වෙනවා මෙහෙමයක් තියෙනවා දෙසැම්බර් එනකොට අවට පරිසරයත් එතමනේ එතකොට කූඩැල්ලෝ ඒ වගේ කරදර තියෙන්නත් පුළුවන් අද එහෙම නෑ ඩ්‍රයි වෙලා තිබ්බින්ද හොඳට එන්නත් පුළුවන් වුණා පොඩි වැස්සක් ආපු වෙනා චිල් ගතියකුත් තියෙනවා ඒක දැන් වැඩි නොවුනොත් හොඳයි දැන් නම් වැස්ස නැවිලා තියෙන්නේ ඒ වන්දම සිද්ධ වුණේ කතාව එහෙනම් අපි නිදා ගන්න හදන්නේ එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් අපි හෙට උදේ හම්බෙමු හොඳ වීඩියෝ එකකින් එහෙනම් ගුඩ් නයිට් ගුඩ් නයිට්
good morning. වෙලාව උදේ 5:30යි. එන මේ පැත්තෙන් අහස golden view එකගෙන එනවා. ওই පැත්තෙන් දැන් sunrise පටන් ගන්න හදනේ. පහලින් වලාකුළු වියනක් ඔන්න හැදීගෙන එනවා. මාරම ලස්සනයි view එක. හිතපු විදියට view එක ඇවිල්ලා තියෙනවා. අර පැත්තේ ගෙයිමර් මේකේ වලාකුළු වියන් වගේ හැදිලා තියෙනවා. මේ පැත්තට එන්න සමහර කාලවලට මේ උඩ හරියටම වලාකුළු එනවා. අපි ටිකක් තව ඇවිදිමු. මේ පැත්තට තේනවා හිතෙන් මානල් ටවුන් එක. මේක දැන් මායිමේ තියෙන කන්දක්. අපි ආවේ ඉස්ත්‍රික්කේ. දැන් ඇවිල්ලා තියෙන්නේ මධ්‍යම පළාතට. අපේ ඉති අපි මේ ප්‍රශ්නායර පළාතේනේ එනකොට. මේ පැත්තේ තාම ගෙවල් ලයිට්ස් දාලා තියෙනවා. ඇත්තට මාර ලස්සනයි. කන්දරම අපි දෙන්න විතරයි. අපේ ටෙන්ට් එක හරියට ඊරා දැක්කේ නෑනේ. ඔන්න මේ පැත්තේ තියෙනවා ලස්සනට. පොඩ්ඩයි පැත්තටත් ගිහිල්ලා ආයේ මේ පැත්තට එමු. එතන හොඳ සර්ෆේස් එකක් සෙට් වුණා මේ. එතන කන්ද තියෙනවා. මේ පැත්තෙන් ඔයාලට පේන්නේ ඉහලකෝට්ටෙ. අර ඊරේ ලස්සනට පෙන්වන්නේ ලයිට්ස් මේ පැත්තේ තියෙනවා. මෙහෙට සිරිපාදේ පේනවා කියලාත් කිව්වා. අපි තාම දැක්කේ නැහැ. පොඩ්ඩක් ක්ලියර් වෙදි හරියයි. එතකොට අපි බලමු. මේ කන්දෙන් එහා පැත්තේ තමයි මේක තමයි පූජාගල කියන්නේ. අපි ඉන්නේ දැන් අලගල්ලේ. පූජාගල මේක. මේකේ ඔතනින් එහා පැත්තේ තමයි අර පන්සලත් එක්ක තියෙන. ඒක පේන්නේ නැහැ. පන්සල මෙතෙන්ට පූජාගලට අපි යන්න ඕනේ. මෙතනින් පොඩි ස්ලෝප් එකක් තියෙනවා. ඔය පැත්තෙන් බෑවුමට කියන්නේ කටුසකොන්ද බෑවුම කියලා. අපි නැග්ගේ සිංහ කටෙන්. නෑ ඉහලකෝට්ටේ නෙමෙයි මචං. ඉහලකෝට්ටෙන් ආවා. අපිට අර එජ් එකේ දිගේ ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා නගින්න තිබ්බා. සිංහකට හැබැයි ඉතින් දෙපැත්තම රිස්කි. සිංහකට පැත්තත් රිස්කි. දෙපැත්තම රිස්කි. අපි මේ සිරිපාදේ පේනවද කියලා බලන්න තාම නෑ. පෙන්වන්න බැරුවනේ. හඳක් තියෙනවා මේ. නුඹ සඳක් වෙලා පාය මට එළිය දුන් මගයි. නුඹ සඳක් සේම බැසයයි මට ඉතිරි කළුවරයි. මගේ මතක එපමණයි. අද දැක්කම මතක් වුණේ ඒ සිංහ එක පාටයි දන්නේ. වතුර. මේ තියෙන්නේ කටුසුකොන්ද පැත්ත. ඒ කියන්නේ අතෙන්ට කියන්නේ එතෙන්ටත් කම් මේක දාලා තියෙන්නේ. එතන තමයි එතනින් බහැලත් මේ කන්දර යන්න පුළුවන් කියලා කිව්වේ. මේ අපි පොඩ්ඩක් දවල් වෙලා වීඩියෝ එකක් දෙයක් බලලා අන්න මේ පැත්තේ වියන් ටික මෙහෙට එනවා මේ. ඔන්න මම දැන් සද්ද නැතු ඉන්නවා. අහගෙන ඉන්න කුරුල්ලන්ගේ සද්ද. අනිත් විශේෂ දේ තමයි මේ ආපු කාලේ හැටියට පට්ටම ග්‍රීනරි වීව් එකක් තියෙනවා. අපි හිතන් ඉන්නේ මේ එක එක පැති බලාගෙන මල්ලි අරණිය කාස්ට් එකම වෙලා කියලානේ. එහෙම නෑ. මේ බලන්නකෝ ග්‍රීනරි ගතිය. නකල්ස් පැත්ත වගේම තියෙනවා. මේ වලාකුළු මාර ලස්සනට මේ පහලින් යන්නේ කියන්නේ. අහසර පැත්ත ලස්සන. ඕ වලාකුළුත් එක්ක මාරම ලස්සනයි. මෙන්න අපි
බතලේගල කෙලින්ම පේන උතුවන් කන්ද තිබ්බා උතුවන් ගන්න රතන නෑ නෑ මෙන්න මෙහෙට තිබ්බනේ අරති මෙන්න මේක මං ඉත උතුවන් කන්ද උතුවන් ගන්න හොයා ගන්න පුළුවන් අර අරති මෙතෙන් එන්නකොට ඒක නේද කියලා ඉස්සෙන් අර රතන ආව ඒකනේ මේ සිරිපාදන හොයා ගන්න බැහැ සිරිපාද මේ පේනයි කිව්වනේ හොඳ දිවි ගෙස් කරන්නේ මේ පැත්තෙන් තමයි එන්නේ මොකද මෙහෙන්නේ සන්රයිස් එක ආවේ මේ හොයා ගැනීමට නොහැකි මොකද මේ මීදුමක් තියෙනවා හිතුවට වැඩි මීදුම ආ මේ ඔයාලට කෝච්චියක් යන පෙන්නන්නද ඔය ඉහලකෝට්ටේ රේල්වේ ස්ටේෂන් එක කිට්ටුවෙන් යන්නේ ඔය හරි යන්න ට්‍රේන් එක මාර ලස්සන මාර ලස්සන පේනවනේ මීදුම නේද කරමුනේ තේ බබුනි එහෙනම් ගයිස් වීඩියෝ එකේම ඉන්න subscribe කරලා නැති අය subscribe කරන්න share කරන්න channel එක the episode වැඩි subscribe view අපි ආයෙ ගන්න तू जो रूठा तो कौन हसेगा तू जो छूटा तो कौन रहेगा तू चुप है तो ये डर लगता है अपना मुझको अब कौन कहेगा तू ही वजह පෙන්නන්නම් මෙහි තියෙන වර්ස්ට් සිනාරියෝ එක මේ බලන්න ආපු අය මේ අපි මේ මැද්ද තිබුණේ අයින් කළා දැන් මේ මේව නම් කරන්න එපා ඉතින් මෙහෙම 100 දෙනෙක් ආව මේ ටිකේම පොලිතින් ප්ලාස්ටික් ඉතුරු වෙයි
තියනයක් කර අරයින් යන්න දියනව දාලා යන්න නෑනෑ ප්ලේට් කරලා ඒක ඇදුනම එනම් ගන්න රෝප් එක විතරයි ඒකයි මේ හැබැයි හෙලනන් ටිකක් දෙපැත්තෙන් අඩුයිනේ අතනට වඩා අතන දැන් අප්පා වීඩියෝ දැක්කේ නැහැ රෑ දැක්කේ නැති මේ මෙතනින් එහා පැත්තම අනිත් පූජකලට යනවා නම් ඒ කන්ද ඕගලන්ට පේන්නේ හරිද ඔක තමයි පන්සල තියෙන්නේ මෙතන රිස්කි මචං මේ කියන්නේ අර අපිට අල්ලන්නත් නැත්නම් නැති නිසා තමයි අර පැත්තේ මේ යමු කියලා තමයි මන්නම් ඉස්සරහට පෙන්නේ බෝතල් ගොඩයි මේ මෙතන ගිනි දාලා හරි යනවා නැත්තම් කරන්ද යන්නේ තමන් ගේන එක තමන්ට ගෙනියන්න බැරි නම් මොකද වතුර බෝතල් ගේන බොන්න බීලා දාලා යනවා සිගරට් පෙට්ටි පිටි ඇත්තටම ඉතින් ආසාවක් තියන අය එන්නේ මේකට. එතකොට අනිත් අයටත් බලන්නයි ඒවටත් ඒ තුබ තමන් ගෙනියන ටික දාලා ගෙනියනේ ගේන ටික දාලා එන්න නැත්තම් කිසිම කුණු රැඳෙන්නේ නැහැ නේ මෙතන. අන්න අපි කැම්ප් කරපු තැන. මේක අපි ගෙන අපේ එක අපි ගත්තා. හරි ඉතින් නැති කරන් දෙයක් නැහැ. මේ දැන් අලගල්ල ගමන ඉවර කරලා කන්දෙන් බහින්න හදන්නේ මේ පට්ට අවුවක් තියෙන මේලා ටක්කල බැහැගන්න ගල් තලාවක් නේ කිසිම මේ ෂෙල්ට එකක් නැහැ උඩ ගහක්වත් නැහැ මේ වගේ පොඩි පඳුරු විතරයි
බලමු මෙයා බහින විදිහ. අද්දේ පියන. කාවෙන් යන එක තමයි ටිකක් අපිට ඉවර තියෙන බලන්න. මොනනම් මේ පොඩ බැහැගත්තා මෙන්න පේන විදිය පේනවනේ. මෙතනින් පහළ මෙහෙම මේ ගල අල්ලගෙන දින්නේ බෑග්ගෙන් පුෂ් දෙනවා. ඒක යන්නේ කෝ මේ වයර් ගල්ලන අර පැති ගල අල්ල ගන්නකෝ. මල්ලි බලාගෙන හොඳේ දැන් මචං. වා මේක කකුල අඩිය තියන්න පුළුවන්ද බලන්න මෙහෙ. මේ පැත්තට අඩිය තියන්න පුළුවන්ද බලන්න. පුළුවන්නේ ෂේප් නේද? අතන ගිප් කරන් බය වෙන්නේ නැහැ. හරි. ඊළඟ මෙතෙන්ට. හරි ගල අල්ල ගන්න. හරි බයෙන් දෙන්න මේ පැත්ත සේෆ්. සේෆ් හොඳේ? හරි. අතන දී. හරි. අපි ආය ගන්නම් පස්සේ මගේ බෑගේ මෙතන. අනිත් පැත්තට බයින්. ඒ මෙහෙ හැරෙන්න. හැරිලා රැබ්සලින් ටයිප් බයින්. ඔතනින් තමයි ලේසි අර පැත්ත එපා. එහෙන් යන්න එපා මෙතන ලේසි. ෂුවර්ද? කලේ හිරවේ මේ බෑග් එක හොඳේ. ආ ඊට පස්සේ මේ පැත්තට අඩිය තියන්න හොඳේ. ඔක අල්ලගටි. හරි. බිම් බලන්න එපා. මේ ගල බදාගෙන මේ පැත්තට හැරේ. ඔය බෑගේ දැන් හිර වෙනවා මචං. එහෙනම් බිමට මෙන්න. මම එන්න දුර. හා? එයේ බය වෙන්නපා. ඔයා මේ මෙහෙර කල්කුල් තියෙන මචං. බෑගේ හිර වෙලා වගේද? මෙහෙර කකුල්. මෙහෙර. හරි 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 බය වෙන්නපා. දැන් ඔය උඩ මේකෙන් අල්ලගන්න. අන්න හරි 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 දැන් බයිම. හරි දැන් මේ මැද්ද රඩිය. හරි ෂේප්ද? මෙහෙර මේ මැද්ද තියෙන. හිලට මෙහෙ තියන්. මෙතෙන්ට තියන්න කකුල. අනිත් පැත්තට බැස්සන ලේසි බා. මට සීරි වෙනවා නේ. මෙන්න ආපු පාර වැඩි දැක්කේ නැති වෙදී දැන් නයිති දැන්නම් බයෙන් දැන්නේ. අපි දැන් සෑහෙන දුර කන්ද බැහැලා ඉන්නේ. දැන් අපි මං හිතන්නේ 800 වගේ එලිවේෂන් එක ඇත්තේ. මේ හරි අපි 1120 1120 නේ හිටියේ.
මේ බහිනක නම් කිසිම කින්න නැහැ. අර මුල් ටයර් ඒරියා එක ඇරෙන්න, ඒ කියන්නේ අර රිස්ක් ඒරියා එක ඇරෙන්න. දිගටම පල්ලම තියෙන්නේ. අවුව තියෙද්දි අපි පොඩ්ඩක් කරා. නෑ, ඉතින් අතන අර සිංහ පස්සේ අවුව තමයි තියෙන්නේ. මේක හැබැයි මේ සාමාන්‍ය ඩිසెంబර් ගේනවා නම් කිසිම ඉෂුවක් නැහැ. මාර ලස්සනට ඇති මේ. ඒක මෙහෙම අවුව නැහැනේ. හැබැයි ඉතින් ඒ ඩිසెంబර් දවසකත් එහෙම වලාකුළු වෙන්න ඇති වෙන්න පුළුවන්. නිකන් මීදුමක් විතරයි. ඒක ටයිම් එක තමයි. අපිට සෙට් වුණා හැබැයි නේ මේ කාලේ හැටියට සුපිරිම view යන්නේ මචං. ඉතින් ඒක ඔක්කොම කියමු උඩ සීතල කියලා එහෙම view එකක් කියන්න බෑ. ඒ වෙනඳ අපි ඔය ගොඩක් අය ඇහුවේ මේ ඇයි මේ කාලේ යන්නේ කියලා නේ. ඩිසెంబර් යන්න තිබ්බා කියලා. කොහොම හරි අපි ගියපු ගමන අපිට සැටිස් වෙන්න අපි ආස කරන views හම්බුණා. තව ටිකයි තියෙන්නේ. දැන් අපට්ටම ටයර්ඩ් මේ ප්‍රශ්නෙත් එක නා ගන්න තිබ්බනම් සුපිරි. බලමුකෝ මොනවා හරි පොට්ටෑ සෙට් වෙයිද කියලා. ඇහෙනව නේද පරිසරයේ සද්දේ? මාරම නිස්කලංකයි. මම හිතන්නේ මේ රක්ෂිතේටම අපි දෙන්න විතරයි අද. බලන්නෝ මේ ගහ කොච්චර මේ විශාලයට වැඩිලා තියෙනවද කියලා. නුග ගහක් වගේ කියලා හිතෙන්නේ අර නියා. මේ දැක්කමනේ අර පෞරාණික අර ආගමික වෘක්ෂ රාජය කියන්නේ අන්න ඒ වගේ පෙනුමක් පේන්නේ මේ හැරි. එතන අර ගහලා තියෙන එක හරි වටිනවා. ඔය හැමතැනම මේ වගේ ගහලා තියෙන බෝඩ් එතකොට එන අයට ලේසි. දැන් ඔයගලට දන්නවනේ නේද? මේක නම් හොයා ගන්න පුළුවන්. මුල තමයි පරිස්සම් වෙලා යන්න ඕනේ. දෙපැත්තට පාරවල් තියෙන එහෙට මාරුනොත් කේස්. ඒ හරියට මේ වනේට ඇතුල් වෙන තැන බෝඩ් එක අපි අද්දි පෙන්නන, ඇද්දි පෙන්නන්න බැරුණා. එතනින් ඇතුල් වුණාට පස්සේ කේස් යන්නේ නැහැ. පෙන්නන්න බැරුණා මෙන්න බෝඩ් එක. බෝඩ් එක නම් ඇකිලා තියෙන. මේක අර ගහලා තියෙන රක්ෂිතයට ඇතුල් වීම විස්තර ගහලා දෙන මේ රක්මේක උසේ මම දන්නවා දැන් වන සතුන් දඩයම් කිරීම ගස් කැපීම තහනම් කියලා. ඔන්න ඔතනින් ඇතුළු වුණාට පස්සේ නම් ප්‍රශ්නයක් නැහැ. එළිම පාර තියෙනවා. ඒවත් මේ පැත්තේ තියන්නේ. චේන්ජර් දාගත්තා හොෂර් දාගෙන ගෙදරදී අපර රිලැක්ස්නේ මාර කූල් වතුරටයක් තිබ්බ අර අර එන වතුර පාරවල නාන්න ඉතුරුනේ ගෙදරක වතුර බොරවලක් තිබ්බ ටැප් එකකින් ආවන්දට එහෙන් දාගත්තා දැන් තමයි ආවේ අර පුටාර එකේ හේෂන් ලා එකේ දෙට්ටම ආවා කමන ඉවර කරා අන්තිම ට්‍රේන් එක පොඩ්ඩක් ලේට් තිබ්බේ ඒ නිසා පොඩි වෙලා ගියා නම් 3:20 කට ට්‍රේන් එක ඊට පස්සේ පොල්ගහල් ඩයිල් එතනින් නෙක්ස්ට් ට්‍රේන් එක ගත්තා රාගමට යද්දි රාගමින් තමයි පටන් ගත්තේ ඔන්න එද්දි එනං ඔන්න another successful journey comes to an end එනං අපි ආයේ අලුත් බ්ලොග් එකකින් හම්බෙමු ඉස්සරහට අලුත් destination එකකින් එනං හැමෝටම හොඳින් travel කරන්න පුළුවන් වෙන්න කියලා ආලයිනකට අලුත් අවුරුද්ද එනවා අවුරුද්දෙන් පස්සේ අපි අලුත් එකක් යනවා තව හයික් එකක් ඒකටත් ඔයාලා ජොයින් කරගන්න එහෙනම් subscribe කරලා නැති අය subscribe කරන්න මේ video share කරන්න මොනවා හරි අපි යන trip එක මොනවා හරි ඉස්සරහ දැනගන්න ඕන නම් comment එකකින් ඔයාලා දාන්න පුළුවන් වෙලාවට trip එකක් දාන්න අපි channel එක
ආයතන subscribe කරන්න පරණ videos උත් බලන්න එහෙනම් see you